සුබ දවසක් ඔයාලට. නැවතත් අපි ඊළඟ පාඩම ආරම්භ කරන්න යන්නේ English Workbook Grade 3. පාඩම ආරම්භ කරන්න කලින් ඔයාලට මතක් කිරීමක් කරනවා. වීඩියෝ එකේ පහළ තියෙන Subscribe button එක press කරන්න, Bell icon එකත් press කරන්න. එතකොට තමයි ඔයාලට මේ පාඩම් සම්බන්ධව ඊළඟ වීඩියෝ එක ඔයාලට notifications හැටියට ලැබෙන්නේ. හරි, අපි ආරම්භ කරමු ඊළඟ පාඩම. බලන්න දරුවනි, උඩම තියෙන instruction එක තමයි read and write, කියවන්න ලියන්න. ඔයාලට මෙතෙන්දී දෙන දැනුම මෙන්න මේ ඒ සම්බන්ධව ඈත තියෙන දෙයක් පෙන්නුම් කිරීමේදී අදහස් ප්‍රකාශ කරන ආකාරය තමයි මෙතෙන්දී ඔයාලා ඉගෙන ගන්න. මේ පෙන්නන සියලු පින්තූර කතා කරන කෙනාගේ ළඟ නෙමෙයි තියෙන්නේ, ඈතින් තියෙන දේවල්. එතකොට අපි ඉංග්‍රීසි භාෂාවේ ආරම්භ කරන්නේ that කියන වචනේ. This එහෙම නෙමෙයි, that. එතකොට අපි අතින් ඒ දුර තියෙන දේ පෙන්නුම් කරනවා. ඒක තමයි මේ ඔයාලට අතක රූපයක් තියෙන හැම වාක්‍යයකම කලිය. එහෙනම් එකෙන් පෙන්නුම් කරන්නේ ඈතින් තියෙන දෙයක් පෙන්නුම් කරලා තමයි මේ කතා කරන්නේ. අපි බලමු මොනවද මේ රූප ටික කියලා. එහෙනම් house, cow, hat, fan, kite. මං හිතනවා මේ සියලු පින්තූර ඔයාලා දන්නවා. නොදන්න ඒවා එකක්වත් නැහැ. දැන් එහෙනම් මේ වචන ටික වාක්‍යවල යොදන ආකාරය බලමු. What is that? That is a house. That is a cow. That is a hat. That is a fan. That is a kite. මීට අමතරව ඔයාලා තවත් ඔයාලගේ අසල නැති ඈතින් තියෙන දේවල් ටිකක් සම්බන්ධව මේ රටාවටම වාක්‍ය කියලා හුරු වෙන්න, පුහුණු වෙන්න. උදාහරණ ඇරෙට that is a gate, that is a tree, that is a wall, that is a coconut tree. Likewise, you can say some sentences and learn this pattern. That is a cow, that is a hat, that is a fan, that is a kite. Right. Now we are moving to next activity. See, the instruction is match. Match කියන්නේ කලපන්න. ඉතින් දරුවනේ මෙතන තියෙන දේවල් ටික ඔයාලා දිනපතා කරන දේවල්. දිනපතා ඔයාලා කරන දේවල් රූප ටික අධ්‍යයනය කරලා බලන්න. ඔයාලා හොඳට දන්න දේවල් ටිකක් තමයි මේ රූපවල පෙන්නුම් කරන්නේ. අපි බලමු. Let's see. First one, brush. Next one, wash. Third one, eat. Fourth one, drink. Next one, go. Next, play. Next one, bathe. Next one, write. Next one, watch. Next one, sleep. මේවා සිංහල තේරුම නොදන්න ළමයි ඉන්න පුළුවන් ගම්බද ප්‍රදේශවල. ඒක නිසා මම සිංහල තේරුමත් කියනවා.
ඒක භාවිතා කරලා ඔයාලා සිංහල වචනයක් ඉගෙන ගන්න. බ්‍රෂ්. මෙතන බ්‍රෂ් කියන්නේ දත් මදිනවට. වොෂ්. සෝදනවා. මුණ සෝදනවා, ඇඟ සෝදනවා, ඒ වගේ. ඊට්. කනවා. ඩ්‍රින්ක්. බොනවා. ගෝ. යනවා. ප්ලේ. සෙල්ලම් කරනවා. බීත්. නානවා. රයිට්. ලියනවා. වොච්. නරඹනවා. ස්ලීප්. නිදිය ගන්නවා. රයිට්. එහෙනම් දැන් ඔයාලා මේවයි තේරුම් දන්න හන්දා මේ පින්තූර වලට යා කර ගන්න ලේසි. මම යා කරලා තියෙන්නේ ඔයාලට එකෙන් සාගන්න පුළුවන්. නමුත් මම නැවතත් පෙන්නුම් කරනවා. රයිට්. රයිට්. බ්‍රෂ්. බ්‍රෂ්. වොෂ්. වොෂ්. ඊට්. ඊට්. ඩ්‍රින්ක්. ඩ්‍රින්ක්. ගෝ. ගෝ. ප්ලේ. ප්ලේ. බේද්. බේද්. රයිට්. රයිට්. වොච්. වොච්. රූපවාහිනී නරඹනවට. ස්ලීප්. ස්ලීප්. ගලනවා. මේ වචන ටික ඔයාලා ඔයාලගේ පොතට ගන්න පුළුවන් නම් හොඳයි. මේ වගේ රූප ඇඳලා රූපයක් අඳින්න, රූපවාහිනී නරඹන රූපයක් අඳින්න ඇඳලා ඒක යටින් වොච් කියන වචනය පිටුව පිරෙන්නම ලියන්න. එහෙම කරන එක ඔයාලගේ දැනුම වර්ධනය සඳහා ගොඩාරයක් ඉවහල් වේවි. ඒක නිසා ඒ ක්‍රියාකාරකම් ඒ විදිහට කරලා ඔයාලගේ ඉංග්‍රීසි දැනුම හැකි පමණ වර්ධනය කරගන්න උත්සාහ කරන්න. Right. We are moving to next page. මෙතෙන්දී ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් මතකේ තබා ගන්න තියෙනවා. බලන්න ඒක නිසා හොඳට read and match කියවන්න, ගලපන්න. එහෙමනම් ඔයාලට පේනවා මෙතන රූප ගොඩාරයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා රූප ටික අධ්‍යයනය කරමු. apple, fish, parrot, umbrella, orange, bus, cat, rose, elephant, igloo. igloo කියන්නේ දරුවනේ. උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය යන ප්‍රදේශවල සීතල අයිස් මිදෙන ප්‍රදේශවල අයිස් වලින්ම හදාපු නිවාස. මේක ඇතුලේ මිනිස්සු ජීවත් වෙනවා. එහෙනම් මේ නිවාස හදන්නේ අයිස් වලින්මයි. අයිස් කුට්ටි භාවිත කරලා මේ ආකාරයට ඒගොල්ලෝ තනා ගන්නවා. හොඳයි. මෙතන ඔයාලට ඉගෙන ගන්න තියෙන වැදගත් දේ තමයි මෙතන ඔයාලට පේනවා AN කියලා වචන දෙකක් තියෙනවා. මෙන්න මේ වචන දෙක ගොඩාඩයක් ගැඹුරින් දැනට අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා තාම තුන වසරේ හන්දා මතක තියාගන්න මෙන්න මෙහෙම. මේ වචන ආරම්භ වෙන්නේ දරුවනේ AEIOU. හරිම ලේසි, මතක තියාගන්න. AEIOU. AEIOU කියන අකුරු වලින් ආරම්භ වෙන වචන තියෙනවා නම්, ඒ ශබ්දය ඇති වචන තියෙනවා නම් අපි ඒවයින් මුලට දාන්න ඕන N කියන වචනය.
එහෙම නැති වැඩ දරුවනේ ඒ අකුර යොදන්න ඕන. එහෙනම් බලමු අපි n යොදන්නේ කොතනටද? a යොදන්නේ කොතනටද කියලා. අප පටන් ගමු ඇපල් වලින්. n apple. Apple පටන් ගන්න A අකුරෙන්. A E I O U කියන අකුරු පහෙන් එක අකුරක් A. Next one. Fish. අර අකුරු පහෙන් එකක්වත් නැහැ එතන. ඒක නිසා ඒක ආරම්භ වෙන්නේ F අකුරෙන්. අපි යොදන්නේ A අකුර. A fish. ඊළඟ එකත් එහෙමයි. Parrot කිව්වම P අකුරෙන් ආරම්භ වෙන්නේ. එහෙනම් A parrot. මොන බෑන දරුවනේ umbrella. Umbrella කියනකොට අර අකුරු පහෙන් එකක් භාවිත වෙනවා වචනය ආරම්භ කරන්න. U අකුර. Umbrella. U M B R E L L A. එහෙමනම් අපි යොදන්නේ an umbrella. Next one. Orange. Orange කිව්වමත් ඔයාලට තේරෙනවා අර අකුරු පහෙන් එකක් භාවිත වෙනවා A E I O U O අකුර orange. එහෙමනම් an orange. A bus. Bus කියනකොට B අකුර. A E I O U I T වෙන්නේ නැහැ. එහෙනම් a bus. A cat. දැන් ඔයාලට පැහැදිලි කොහොමද A සහ N යොදන ආකාරය? ඒක නිසා මම දැන් කියනවා අනිත්‍යවට. A rose, an elephant, an igloo, an igloo. ඔන්න මම එහෙනම් නැවත වතාවක් කියනවා දරුවන්ට an යොදන ටික වෙනම කියලා. An apple, an umbrella, an orange, an elephant, an igloo. ඒ යොදන ඒවා. A fish, a parrot, a bus, a cat, a rose. හොඳයි. දැන් එහෙනම් ඔයාලට පුළුවන් මේ දැනුම හොඳ දරුවෝ වගේ මෙන්න මෙතනින් ලියන්න ඕන. Right. ලියන්න.